චම්පික රණවක මන්ත්‍රීතුමාගේ ඒ අත්අඩංගුවට ගැනීමේ ඒ ක්‍රියාවලියේදී රාජ්‍ය යන්ත්‍රය හැසිරුනේ කොහොමද කියන එක ඉතාම අපිට පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයාව දැනුවත් කළ යුතුයි කියන සම්ප්‍රදායක් තිබුණා. ඒ සම්ප්‍රදාය පවතින සියලු රජවල් ඒකට ගරු කිරීමක් කරා. ඒ ගරු කිරීම නොකර අද ඒ සම්ප්‍රදායන් කඩාගෙන තමයි නීතිගරුක රට හදන්න යන්නද කියන ප්‍රශ්නය අද අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රටේ නීතිය නොදන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් පොලිසිය කථානායකතුමාට දැනුම් නොදී නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරායි කියලා චෝදනාවක් නැගුවා. මේ තියෙන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත අනුව නම් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙන්නේ පාර්ලිමේන්තුව කරා යමින් සිටින, පාර්ලිමේන්තුවේ සිටින හෝ පාර්ලිමේන්තු කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි. නිවසේ සිටින පාටලී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදු වෙන්නේ නැහැ. අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකතුමාට දැනුම් දෙන්න ඕනි කියලා නීතියක් නැහැ. කොහෙදේම නීතියක් තියෙන්නේ? අපිට කියන්නේ අපි කතා කරන පනත උපුටා දක්වලා. කථානායකතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කථානායකතුමා කියන විදිහට පොලිසිය 6:57 එතුමාට කතා කරලා පාටලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න බව දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාව අත්අඩංගුවට ගන්න. මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල කරන පුද්ගලයා දිහා බලද්දී දැන් ඒ පුද්ගලයා ඍජුව සිද්ධීන් දෙකකට සම්බන්ධ වෙලා මේ ස්විස් ස්ථානාපති කාර්යාලයේ ඒ නිලධාරිනිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු වුණා විතරක් නෙවෙයි ඒ නියෝජිතයා හැටියට පෙනී සිටමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමටත් සැලසුම් කරා කියලා එක වතාවක සාවාද්‍ය තොරතුරක් ලබා දුන්නා. මේ එකිනෙකට මේ සියලුම දෙනා සම්බන්ධයිද කියන සැකය අපි තුර දැඩිව තීව්‍රවමින් පවතිනවා. සජාතික පක්ෂය උත්සාහ කරාට මේ නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලනීකරණය කරන්න අපි ඉතාම වගකීමෙන් කියනවා. රජයට සම්බන්ධ කිසිදු දේශපාලඥයෙක් විරුද්ධ පක්ෂයේ හෝ තවත් කෙනෙක්ට විරුද්ධව නීතිමය කටයුතු කරන්න අවශ්‍ය පෙළඹවීම සිදු කළා නැහැ.